උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් දවසේ සිදු වූ සියලු තොරතුරු ප්‍රථමයෙන්ම සවිස්තරාත්මක ඔබට කියන සියද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය අද සිරස්තල වෙත ලීසින් මාෆියා කරුවන්ගේ අමානුෂික පහර කෑමට ලක්ව ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කැස්බෑවේදී සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයට අදත් ප්‍රදේශ රැසක විරෝධතා ජනතාවට මැතිවරණය හුරු කරන පෙරහුරු මැතිවරණය අද නීති විරෝධී පෝස්ටර් බැන රිවත් කිරීමත් අද සිට 2020 අවසන් වන විට ආර්ථිකයේ වර්ධනයක් ලක්ෂ්මන් ඥාපාගෙන් සහතිකයක් රජයේ ජනතා දුක 5000කට තක්සේරු කළා සජිත්ගෙන් චෝදනා දෙවැනි ඇස ගිය පුත්තලම පුබුදුගම කඩෝලාන විනාශය මෙන්න දැන් ලැබුණු පුවතක් මේවන විට කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා මේවන විට කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා මෙම ගින්න හේතුවෙන් එම වෙළඳ සංකීර්ණයේ ඉහළ මහල මුළු මඩින්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි මේ ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ මේවන විටත් අපට එහි දර්ශන ලැබෙමින් පවතිනවා අප මේ ඔබට ඉදිරිපත් කරන්නේ කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ මේවන විට හටගෙන ඇති ගින්න පිළිබඳ තොරතුරු මේට විනාඩි කිහිපයකට පෙර කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක් හටගත්තා එම ගින්නෙන් දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව පොදු වෙළඳ සංකීර්ණයේ ඉහළ මහල මුළු මනින්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා ගිනිනිවීමේ රත රැසක් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට මේවර විට දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා අප ඔබට මේ ඉදිරිපත් කරන්නේ සංස්කරණය නොකල අප වෙත මේවර විට ලැබෙමින් පවතින එම ගින්නෙහි දර්ශන කෑගල්ල පොදු වෙළඳ පොළ සංකීර්ණයේ දර්ශන කෑගල්ල පොදු වෙළඳපොළ සංකීර්ණයේ හටගෙන ඇති ගින්න පිළිබඳව තොරතුරු අප ප්‍රථමයෙන්ම ඔබ වෙත ගෙනාවේ අප බලාපොරොත්තු වන මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ඔබ වෙත තවදුරටත් ගෙනෙන්නට ලීසින් මාෆියාවේ තවත් ගොදුරක් බවට පත්තු ලංකා ස්වයං රැකියා වෘත්තිකින්ගේ ජාතික ත්‍රිවිධ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා ත්‍රිරුතරත් හිමියෙකුගේ වෘතයක් කල්පදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවකදී එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සිදු කළ අමානුෂික පහර දීමක් හේතුවෙන් පසුගිය දසවනතා ලංකා ස්වයං රැකියා වෘත්තිකින්ගේ ජාතික ත්‍රිරුතරත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිත ක්ෂීටපත් වුණා එම ඝාතන සිද්ධියට අදාළ මූල්‍ය සමාගම සහ එහි හිමිකරු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවන්ට දෙන මෙම මාස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ දින 3ක් කැස්බෑව තනායම ප්‍රදේශයේ පිහිටි සුනිල් ජයවර්ධන මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයින් කලාකරුවන් ඇතුළු විවිධ පාර්ශ්ව රැසක් පැමිණියා අද දිනේත් දෙහෙට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය දේශපාලන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් පැමිණ තිබුණා.
විශේෂයෙන්ම අතනු ගන්න මෙතන පේන්නේ තීරෝද රත ක්‍රියාකරුවන්ට තියෙන ප්‍රශ්න පළමුවෙන්ම මේවා ආපහු ගැනීම නවත්තන්න මේ දවස්වල කාටවත් මුදල් නැහැ ඉන් පොලිය ගෙවන කාලේ අඩු කළා ඒ වගේම තවත් සහන දෙන්න තියෙනවා ක්‍රියාකරු ආර්ථිකය සම්පූර්ණයෙන්ම ක්‍රියා වෙනකන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ වාහන වලටත් අනෙක් වාහන වලටත් ගෙවන්න ශක්තියක් ඒ අයට තියෙයි කියලා जयवर्धन मेतुमा जीवित परित्याग करे मेरटे सुहासक त्रिरोधरत रियदुरंगे ऐतिहासिक विशेषण मे अवस्था में रजें इलीम करेरटे काम पहत्ताकार निंदिताकार हसरेन लीसिंग माफिया व मर्दने लखरलाच क्रियावट संबंध सीलुम दिन अधिकरणे हमोट हमुनोला ये आयट इत्यानुकूल क्रमवेदे तुल लबादी है कि उपरीम धनुम लबादी मट सुनील मे वेलावेदी सुनील के प्रश्न कथा करना पोदू प्रश्न कथा करना सुनील आतने बस मट मगे आसने मट बहुआ हमुना मे लीसिंग प्रश्न बहुआ असर वेला मत कथा करम कटे कथा करे सुनील के अपराधे प्रति विपाक मरण මොන අපරාධ හැබැයි මේක තමයි අවුරුදු ගණනාවක් මම මේ කතා කරේ අද පසුරුවේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරනු ලැබුවා अग्र मध्य महिंद राजपक्ष महता एवादिबो शोक प्रकाश हिटपु पार्लिमेंट मंत्री तिलंग सुमतिपाल महता विसिन अवमंगल्य सभावट इदिरिपत् कला लंका स्वयं लग्या वृत्त्यंगे जातक तीरोद रथ संगमे सभापति सुनील जयवर्धन महतागे अभावे सलवीमे मम अतिशय संवेगेट पत्तुने वृत्तीय समिति नायक समाज सेवा हा शुभ साधन कार्यान्ही प्रबल क्रियाकारी सामाजिक विशाल सेवया सुनील जयवर्धन महता सुहास जनता आदर हा गौरव दिनागत सुनील जयवर्धन महतागे गहतन सिद्ध्यात समग लीसिन सह नय पहसुकम लबादेन पौद्गलिक आयतन नियामनयन पिलिबंदव विविध पार्श्वयन अदहास पलकला मे अतर राटपुरा जनताव अद दिनेत सुनील महतागे गहतने संबंधेन इट विरोधे पलकरमीन विरोधता पवत्वनु लबुवा लंका स्वयं रखिया वृत्ति की जातिक त्रिरोदरत संघ में सभापति सुनील जयवर्धन महतागे घातन सिद्ध्यात समग लेसिन सह नयपासुकम लबादेन पौतलिक आयतन वल नियामनियान पिलिबंदव रटपुरा देवंत कथाभागट लक्वना पसुगिय दिन किहिपे पुरा त्रिरोदरत संघम देशपालन नियोजित नेतलु विविध पार्श्वयान मे संबंधेन विविध अदहस पलकला එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කල්බදු ක්‍රමයට වාහන මිලටගත් පුද්ගලයන්ට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසිලස ක්‍රියාත්මක වන්නේදයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බව ප්‍රකාශ කර සිටියා. මේ අතර ණය වාරික නොගෙවෙන බවට ලීසින් සමාගම් වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් 6 මාසක කාලයක් අවසන් වනතුරු බාර නොගන්නේයි ජනාධිපතිවරයා පොලිසියට නියෝගයක් නිකුත් කිරීමටද පියවර ගත්තා. මෙතරම්ම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ විරෝධතාවයක් දඹුල්ල නගර මැදේ රන්කිරි දඹුල්ල ත්‍රිරෝදරත් සංගමයේ විසින් සංවිධානය කළද ඊට ඉඩ නොලැබීමත් සමග එම සංගමයේ විසින් මාධ්‍ය හමුවක් පවත්වා මේ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා. ආණ්ඩුවෙන් හඬ කැමති විශේෂයෙන්ම පොඩි මිනිහාගේ හඬ නිහඬ කරලා පාතාලේ ඔය කියන සීසර්ලා ලීසින් කම්පැනි වල තියාගෙන ඉන්න මැරයෝ ටික අද මේ රට පාලනය කරන්න කියලා විශේෂයෙන්ම අපි අහන්න කැමති. ඒ මියගිය අපේ සුනිල් ජයවර්ධන සහෝදරයාගේ බිරිඳ ඇතුළු ඒ දරුවන් තිදෙනා
මේ රජයේ විසින් යම් කිසි වුන්ට පිටක් විය යුතුයි. ෆිනෑන්ස් කම්පැනි හැම එකම ලියාපදිංචි වුණ ලියාපදිං නොවුණ සීසර්ලා ඉන්නවා. ඒ ඕන් කරන්නේ බලෙන් අර කියන විදිහට පාර යන ගමන් කට්ටි ඇදලා දාලා වාහනේ අරන් යනවා. එහෙම නැත්නම් බොරුවට ගමනක් යන්න කියලා අරගෙන යනවා. ඒ ගිහිල්ලා වුන් අතරමඟ ඇදලා දාලා අරන් යනවා. නැත්නම් කණ්ඩායමක් ඇතුළත් ගහලා ඒ වාහනේ අරන් යනවා. ওই වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකෙදී සමහරව අතපය කැඩලා දිනා, තුවාලලා දිනා, ඉස්පිරි දාලලා දිනා. හැබැයි ඔවුන් නිස්සද්දව ඉඳලා තියෙන්නේ මේකේ රටේ පවතින නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඔවුන් දන්නේ නැතිකම. නමුත් ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවයන් තමයි දැකලා තියෙන්නේ. අපේ ජනාධිපතිතුමා හොඳ යෝජනාවක් කරා පාර්ලිමේන්තුවෙන්. ඒක හරියට ක්‍රියාත්මක වුණොත් මම හිතන්නේ මේ වාගේ ප්‍රශ්න වෙන්නේ නැති වෙයි. හැබැයි මේ වාගේ දිගින් දිගටම ඝාතන, මේ වාගේ මර ප්‍රහාර එල්ල කරන්න ගියොත් අහිංසක ජනතාව सुनील जयवर्धन महाताजन किलो मास हायक सहने लबा दुन्ना एत में सहने में गोलन क्रियात्मक करेने है भाई में राज्य मम बलापुर तुनो में एक गातु तीरन तद पालने खटकट अवश्य है तो गोल तुम्हें रटक दून वेने यह मनं मम किया ने अब तुम्हाला गातु ए तीरन है ऐ में मूल्य आयत ने क्रियात्मक नो कले में वहां में राज्य में दिया ते नो राज्य दन्ने के अंदर बे महाबैंको දන්නවා කියන්න බෑ මේ සීසල් ලගන් මොනවද දන්නේ නැහැ සීසල් ල එනවා 10 දිනක් විතර අයිඩින් කාඩ් එක මොනවද නැ මොනවද පෙන්නන්නේ නැ වාහන උස්සයි යනවා රෑ නිදල් උදේ නැගිටින්දි වාහනේ නැ මේ රට පාලනය කරපු රජයන් දෙකම අපේ ඉල්ලීම් වලට සත පහකට වුන් කන් දුන්නේ නැ ඒක නිසා අපි කියන්නේ නියාමන ආයතනයවත් පිහිටවපු නැති මීටරයක්වත් අපිට ලබා නොදුන් සියලුම දේශපාලඥයන්ට ආණ්ඩුවලට අපි කියන්නේ අපි ඔවුන්ට දැඩි අප්‍රසාදයේ सुनील जयवर्धन महतोषण මෙතර කුරුණෑගල නගර මැදදී ජනතාව අදාළ ඝාතන සිද්ධිය හෙළා දැකීමෙන් නිහඬ විරෝධතාවයක නිරත වුණා. භගවත්තලාව නගරයේ බ්‍රිඩ්වෙල් වීදියේ බොගෝ ත්‍රිරුදරත් සංගමය විසින් සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු සිදුවන අද දිනේ ත්‍රිරුදරත් දහවනිය විනාඩි 30ක කාලයක් නතර කර එම සංගමයේ සමාජිකයන් ත්‍රිරුදරත් ඉදිරිපිට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් රකිමින් ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධන මහතාට මෙලෙස ගෞරව දක්වනු ලැබුවා. එළවෙන අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන මහා මැතිවරණය පැවැත්වීමට පෙර දිවයිනේ ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් අද දිනේත් පෙරහුරු මැතිවරණ පැවැත්වුණා. එළඹෙන අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රථමයෙන් පෙරහුරු මැතිවරණ පරීක්ෂණ අද දිනේදී දිවයිනේ ස්ථාන කිහිපයක පවත්වනු ලැබුවා. ඒ අනුව අද දිනේදී යාපනය, බඩකලපුව, බදුල්ල, පුත්තලම, කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම පෙරහුරු මැතිවරණ පැවැත්වීමට කටයුතු කළා. චන්ද දායකින් මුඛ ආවරණ පැළඳීම, චන්දය ප්‍රකාශය කිරීමට පෙර දෑත් පිරිසුදු කිරීම, දුරස්ථභාවය රැකගැනීමෙන් පොලිම් වල රැඳී සිටීම, චන්දය සලකුණු කිරීම සඳහා චන්ද දායකින්ගේ පෑනක් හෝ පැන්සලක් භාවිතයට යොදා ගැනීම ආදී සෞඛ්‍ය කරුණු කිහිපයක් මෙහිදී අනුගමනය කරනු දක්නට ලැබුණා. අපේ ප්‍රධානම පාර්ශව කරු තමයි චන්ද දායකයෝ. ඒ කියන්නේ පුරවැසි වෙන ඔබ ඊළඟට තරඟ කරන ලබන දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ අනුගාමිකයන් ඊළඟ අනිත් කොට සමයි මේ මැතිවරණ රාජකාරිය සඳහා යොදා ගන්නා රාජ්‍ය නිලධාරීන් මේ පාර්ශව තුනටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂලා විසින් නිකුත් කරන ලද නිර්දේශයන් තමන් ක්‍රියාත්මක කරනවා නම් ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපි චන්ද මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ගත්තොත් අපි ඔබෙන් ඉල්ලන දේ තමයි ඔබ ගෙදර සිට චන්ද මධ්‍යස්ථානට එන විට චන්දය සලකුණු කිරීම සඳහා අවශ්‍ය වෙන නිල චන්ද දැන්වීම පත තමයි ඔබ රැගෙන ආ යුතු අනිවාර්යෙන්. ඒත් එක්කම හඳුනා ගැනීම සඳහා අපි නම් කරන හැඳුනුම්පත් වර්ග සහ අපි මෙවර ඔබෙන් ඉල්ලීමක් කරනවා පෑනක් කළු හෝ නිල් පාට පෑනක් රැගෙන එන ලෙස. मैं
सौख्य विधि विधान चंदे भावितुत आकार दिवेने प्रदेश कीपति आदर्श चंद मध्यस्थान निरीक्षण किरीम संधा मेतिवरण कमीशन सभापति महिंद देशप्रिय महताद पेमिनसिरिया कोविड 19 व्याप्ति हेतु सौख्य रक्षित क्रम वेद अनुगमन क्रमीन चंदे भावितरण आकार औपोदूर मेतिवरण पवत्मे अपेक्षा महात्मीय प्रकाश मेतर मेतिवरण कमीशन सभावसाने महापतिवरण अदालव तपेल चंद सलकुन किरीमट अदालव दियत्करणु लबन वेडपिलिवेल संबंधेन मेतिवरण कमीशन सभाव मेते तीरुणिया किरण मेति बवाय मेतर पार्लिमेंट मेतिवरण निरीक्षण कटयुत संधा विदेशीय निरीक्षक यदा गेनीम संबंधेन मेतिवरण निरीक्षण संविधानवल अवधानीय मूतिबेनवा एमएनएम पार्लिमेंट महामतिवरण अदाल नीति विरोधी मेतिवरण पोस्टर सह कटआउट इवत किरीम संधा विशेष मेयू मक्रात्मक किरीमट पोलिस तीरणे करतीबेनवा वेडपरण पोलिस पतिवरागे उपदेश मत दिवेने सैम पोलिस बल प्रदेश आवरणीयवन पारदि मेम मेयूम क्रात्मकवन बबाई पोलिस मातकोट्टा शिव संधान कले मार्ग बाधक जंगम संचार यत्रपति संचार क्रात्मक कर मेम मेयूम सिदु किरीमट पेवर गिन तिबेनवा पार्लिमेंट महामतिवरण पणतट अनुव अत्पात्रिका प्रदर्शन पात्र चित्र दैनवी अपेक्षक्यांगे छायारूप सलकुनक कोडियाक्यन आदिय प्रदर्शने किरीम तहनंबव पोलिस मातेकोट्टा शिपेन वादनवा एनुव नीति विरोधी आयुरीन यम चंद अपेक्षकेकुगे छायारूप्याक अंक्याक पोस्टरयाक देन्वेमक चित्रयाक हो यम पाक्षक प्रवर्तने वन आकारे सलकुनक वाहनेक मुद्रणे कृतिबुनहोत एम वाहनीय हिमितनत्ताट एरिहिव नैतिक क्रियामार्ग गेनीमट कटयुतु करन बव पोलिसिय वेडिदुरटत संधान कला මේ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් මේ වෙනකොට අපි දකිනවා වර්තමාන රජයේ සුපුරුදු විදිහට අපේ අපේක්ෂකයන් බිලී බාන්න පටන් අරගෙන තියෙනවා මේ වෙනකොට ඒ නිසා මේ රජය හැමදෑමත් ඕක තමයි කරේ මුදලට අපේක්ෂකයන් බිලී බාගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බිලී බාගත්තා මේ කටයුත්තේ ඒ අය යෙදිලා ඉන්නවා අදත් අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් නාමදෙන අපත්‍ය බාර දුන්නා දෙපාර්ශ්වයේ විසින් නොඑක් වීචන කරගෙන යනවා ඒ අය ප්‍රතිවාදී පක්ෂවලට වඩා තමුන්ගේ පක්ෂය අනෙක් කණ්ඩායම්ද චෝදනා කිරීම තමයි මේ දවස්වල කරන්නේ අපි දකිනවා නව ප්‍රවණතාවයක් ඒ තමයි ඒ සමුහි ජන බලවේගයේ නාමදෙන අධිපති තුන් දෙනෙක් දැන්ට අස්වැර මේ හුඟදෙනෙක් මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න ඉඩ තියෙනවා अरे को मरण पारे को पाताले उसे मम की देवाल दिन टिकेन टीका बेगन एन निशा मत हर सतोष मम हुद देशपाल कटियट हुद अनावे की कीप्या हरियागने मम उगे हुद अद्धीम तीन देशपाल कटियट मंकर श्रीलंका निधास पक्षे हुदम हुद पक्षाट तिब्बे बलवे बलवे नम अद श्रीलंका निधास पक्षा ने अद श्रीलंका निधास पक्ष नरमी कल ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ තියන් කියන්නේ ඊළඟට තිබ්බ හොඳම ලංකාවේ පළවෙනි අගමැතිතුමා බිහි වෙන්නේ මේ පක්ෂයත් අද ඉවරෙටම ඉවර කළා දැන් මේ පක්ෂ දෙකම නැහැ දැන් තියෙන්නේ පොහොට්ටුවයි දුරකටනේයි විතරයි විරුද්ධ පක්ෂය ගැන කියන්න දෙයක් නැහැ නේ එතන කුලල් කෑගෙන එතන අභ්‍යන්තර යුද්ධයක් නේ තියෙන්නේ එක පාර්ශ්වයක් අනිත් පාර්ශ්වය නැති වෙන්න ගාලා දාලා විනාශ කරලා තමයි ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒ අය ඒගොල්ලම විනාශ කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂයෙන් තුන් දෙනෙක් අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාර්තු 19 ද නාම යෝජනා අස්සන් කරලා බාර දීලා දැන් මේක එපා වෙලා. අපිට මේක තවදුරටත් ඉන්න ඕනේ නැහැ. අපි මේකෙන් අයින් වෙනවා කියලා මේ සති කිහිපයක් තුන. ඒ ප්‍රමාණයට එපා වෙච්ච පිරිස සම්පූර්ණයෙන් කලකිරීලා. රාජ්‍ය නිලධාරී විශාල කලකිරීමකට පත් වෙලා තියෙනවා. මොනතරම් බයිලා ගැහුවත් මහ පොළවේ ගොවියට අද පොහොර ටික ලැබෙන්නේ නැහැ. මුදල් වලටයි පොහොර ඉල්ලන්නේ. නිකන් පොහොර ඉල්ලන්නේ නැහැ. ඒ කලකිරීම පෙන්වන්න තියෙන හොඳම අවස්ථාව තමයි ඉදිරි මැතිවරණේ. මම හිතනවා අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණයේදී ගොවි මහතුරු සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් ඒ වගේම සමස්තයක් හැටියට ගත්තොත්
අද විශාල පීඩාවට පත්වලා ඉන්න මහ ජනතාව අද ජනතාව කනවනේ මේ ලෙව කනවා ඒ නිසා මෙහෙම කාලයක් මේ රටේ ඉතිහාසය උද්ගත වෙලා නැහැ ඒ නිසා මේ මැතිවරණේ පැහැදිලිවම සමගි බලවේගයේ වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැහිලා ඡන්දෙ දෙන්න සූදානම් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිළයි රයිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිළයි නයි මුගටි වගේ දැන් බලන්නකො රයාට ටීවී එක බැලුවාට පස්සේ සජිත් මහත්තයාගේ පිළේ ඉන්නවු රයිල් මහත්තයාගේ පිළේ යාට බයිනෝ අර පිළේ ඉන්නේ මේ අයට බයිනෝ විපක්ෂයේ හැදිර ආණ්ඩුවට බයින්න වෙලාවක් නැහැ කැඩිච්ච UMP දෙගොල්ලෝ ටෙලිෆෝන් එක බයිනෝ අලියට අලියා බයිනෝ ටෙලිෆෝන් එකට දේශපතටයි අලිත් අවධානය වසර අවසන් වීමට ප්‍රථමයෙන් රට ධන ආර්ථිකයක් කරා ගෙන යාමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව හිටපු රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මණ යපාවේවර්ධන මහතා පවසනවා ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුල ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ ඉලක්කයේ තියෙන විශේෂයෙන්ම 2020 අවසාන භාගය වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 1%ක් 1%3ක් අතර ප්‍රමාණයක රඳවා ගන්න උත්සාහ කිරීම. මොකද ලෝකයේ විශාල ආර්ථික අවපාතයක් තියෙන වෙලාවක කොවිඩ් වසංගතය ලෝකේ පැතිරුණු වෙලාවක අපිට වැඩිය බලවත් රටවල් විශාල ආර්ථික අපහසුතාවයන් වලට මුහුණ දීමට සිද්ධ වෙන වෙලාවක අපේ අදිෂ්ඨානයක් තියෙනවා 2020 වසරේ අවසාන භාගයේ වෙනකොට මොන හේතුවකටවත් ඍණ ආර්ථිකයක් මේ රටේ ඇති නොකර ධන ආර්ථිකයකට 1%ක් 1%3ක් අතර ප්‍රමාණයක ආර්ථික වර්ධන වේගයක් අපි ඇති කරගන්න. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ කාර්යභාරයක් මැතිවරණ කොමිසමේ කාර්යභාරයක් තමයි මැතිවරණ තියෙන්නේ. ඒ නිසා අපි මැතිවරණයක් පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. මේක ආණ්ඩුව නෙමෙයි මැතිවරණ තියන්නේ. මැතිවරණ කොමිසමයි මැතිවරණ තියන්නේ. එතකොට මේ කොමිෂමට සහ රටේ මතයක් ඇති කරන්න උත්සාහ කරනවා මැතිවරණයට බිය නිසා. එතන මේ කුලප්පුව තියෙන්නේ අපිට නෙමෙයි. බෙදිලා ඉල්ලුවත් එකට ඉල්ලුවත් කොයි වෙලාවෙත් ඉව්වත් මේ රටේ මහ ජනතාව අද තීන්දුව කරලා තියෙනවා මේ ආණ්ඩුව විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගන්නවා. පොදු ජනතාවගේ දුක රුපියල් 5000කින් තක්සේරු කිරීමට වත්මන් රජයේ කටයුතු කර ඇති බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඒ හංවල ප්‍රදේශයේදී පැවති ජන හමුවකට එක් වෙමි. මේ වෙනකොට පොදු ජනතාව දුකෙන් පෙළෙනවා. පොදු ජනතාවගේ දුක පිළිබඳව රජයේ තක්සේරු රුපියල් 5000යි. කොවිඩ් කාලය පුරාවටම මාසයකට නෙවෙයි තමුන්නාන්සේලාගේ දුක තක්සේරුනේ රුපියල් 5000ට. මුළු රටම කිව්වා ජනතා දුක දන්නේ අපි සැලසුම් තියන්නේ අපිට වෙනස තුල සිදු වෙලා තිබෙනවා නොහැකියාවෙන් පෙළෙන රාජ්‍ය පාලනය දුර්වල රාජ්‍ය පාලනය කුටිම්ම කියනවා නම් වැඩ බැරි ආණ්ඩුවක් රට පාලනය කරන මධ්‍යම ස්නායු පද්ධතිය කඩන් වැටලා තියෙනවා අපි අලුත් බලාපොරොත්තුක් මිලබා දෙන්න මේක යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඒ නිසා හිතාදර මිත්‍රවරුනි කිසිම බියක් සැකයක් නැතුව සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරවීම කොවිඩ් මර්ධනය ගැන කිව්වා රටේ එක නීතියක් හදනවා එක නීතියයි එක රටයි හරිම ජනප්‍රිය රටක් පාඩය දැන් කොහොමද නීතිය රටේ බෞද්ධයට වෙසක් එක සමරන්න බෑ රටේ බෞද්ධයට පොසොන් උත්සවය සමරන්න බෑ තහනම් පන්සලට යන්න බෑ තහනම් ඇසළ පෙරහැරට යන්න බෑ තහනම් හැබැයි තොන්නමන් මහත්තයාට ඒ ඔක්කොම කරන්න දුරින් දුරින් ඉඳලා ඇමරිකාවට විරුද්ධව බෝඩ් ලෑල්ලක් අල්ලන්න බෑ ගහනවා ඇට කඩනවා ඒක තමයි නිරෝධාය. අද අපිට පේනවා රටේ එක නීතියක් නැහැ. කොහොට්ටුවේ කට්ටියට එක නීතියක්, රටේ අනෙක් අයට තව නීතියක්. බොරු ජාතියාලේ වපුරන්න දෙන්න එපා. ජාතියාලේ වපුරන එක අමු හොර. ජාතිවාදය අවසලා ජාතිකත්වෙ විකුණලා හමුදා විකුණලා අපි ඡන්ද කරන්නේ. හොර අපිට වැඩ කරන්න පුළුවන් දක්ෂ පිරිසක් ඉන්නේ. අපේ හොරුනේ අපිට අවශ්‍ය කරන්නේ මේ රට දියුණු කරන්න පුළුවන් අවුරුදු දෙකක් ඇතුළත ගන්න පුළුවන්. වර්තමානයේ රටේ නීතිය සහ ස්වාධිපත්‍ය බරපතල බිඳපැටීමකට ලක්ව ඇති බවත් ඒට ඍජුම හෝ වක්‍රව වගකී යුත්තේ වත්මන් රජය බවත් නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ජාතික ජනබල වේගයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. මේ මාස 6 ඇතුලේ රටේ නීතිය සහ ස්වාධිපත්‍යයට අදාළව බරපතල බිඳවැටීම් ගණනාවක් තියෙනවා. එම බිඳවැටීම් වලට ඍජුවම සහ අනියම්ම මෙම ආණ්ඩුව වගකීතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා. දැන් පහුගිය දවස්වල ඇතිවෙච්ච සිදුවීම් දිහා ගැත්තට පස්සේ මේ විධායකයේ හස්තය ඍජුවම හෝ අනියම්ම ඇත්ත වශයෙන්ම වගකීතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒක ලීසින් සමාගමකට අදාළව වෙන්න පුළුවන් වෙනත් ගණයේ මිනිවැරුම අපරාධ වෙන්න පුළුවන් මේ සියල්ලටම ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ රටේ ආණ්ඩුවක් විදිහට ඒ නීතියට වග කියන බලධාරීන් ලෙස ඔවුන් ඊට අදාළව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැති එක ලීසින් සමාගමකට අදාළව ඒ පිළිබඳව කතා කරන්න ගියපු ඒ යුනියන් එක නියෝජනය කරපු මහත් එක්ක ඝාතනය කළා තිබුණා ඒක තනිකර
මේ රටේ නීතිය වල්වැදුණු තත්ත්වයක්. කොරෝනා වෛරස් ආසාදිත පොකුරක් අලුතින් සුවා ගැනීම හේතුවෙන් චීනයේ බීජින් නුවර කොටසක් වසා දැමීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ රට මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාවත් මෙවන විට 1899 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී නව ආසාදිතින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනේදී COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සිව් දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිත පුද්ගලයන් අතර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍ය සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනට ලක්වමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු සහ නාවික හමුදා සමාජිකයෙකු ඇතුළත් වනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන පුද්ගලයන් සංඛ්‍යාව 586ක් වන අතර පුද්ගලයන් 1287 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ආසාදින පොකුරක් අලුතින් සොයා ගැනීම හේතුවෙන් චීනයේ බීජින් නුවර කොටසක් වසා දැමීමට එරට බලධාරීන් ඊයේ පියවර ගත්තා. COVID-19 දෙවන රැල්ලක් ව්‍යාප්ත වීමේ අවධානම මතු කරමින් දකුණු දිග බීජින්හි මාංශ වෙළඳ පොළක් ආශ්‍රිතව මූලස්ත්‍රය හඳුනා නොගත් නව පොකුරක් වාර්තා වී ඇත්තේ බලධාරීන් මවිතයට පත් කරමින්. වෛරස ව්‍යාප්තිය හමුවේ පළමුව වසා දැමුණු චීන නගරයේ බවට වූහන් පත් වූ අතර ඒමක යමින් දකුණු දිග බීජින්හි කොටසක් වසා දැමීමට බලධාරීන් ඊයේ දින මෙලෙස පියවරගෙන තිබෙනවා. ඊට වසික ප්‍රදේශ 11ක් අයත් වන අතර එහි පදිංචි කරුවන් නිරෝධායනයටද යොමු කර තිබෙනවා. ෂින්ෆාඩිනම් අදාළ මාංශ වෙළඳපළේ වෙළඳන් සහ සේවකීන්ගෙන් ලබාගත් සම්පල 517ක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඉන්පුත් ගලින් 45 දෙනෙකුට වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. ලොව පුරා කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව මෙවන විට 78,14,436ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කොරෝනා මරණ 432,295ක් වනවා. ආසාදිතයින් 142,224 දෙනෙකු සහ මරණ 117,527ක් සමග කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 850,000ක් සහ මරණ 42,700ක් වාර්තා වන අතර ඉන්දියාවේ ආසාදිතයින් 321,000ක් සහ කොරෝනා මරණ 9,199ක් සමග සිව්වනියට වැඩිම පීඩාවට ලක් වූ රට බවට තව දුරටත් පවතිනවා. පුත්තලම කලපුතීරට අයත් කඩලාන පරිසර පද්ධතිය සහ පුබුදුකම සංරක්ෂණ මධ්‍යස්ථානයේට මේවන විට අත්ව ඇති ඉරණම පිළිබඳව අද සියත තෙවැනි ඇසට තොරතුරු වාර්තා වුණා. කාලයක් තිස්සේ අපේ රට තුළ සිදුවන පාරිසරික විනාශයන් පිළිබඳව අප සියත තෙවනැස උසේ ඔබට වාර්තා කළා. අදත් අපගේ සියත තෙවනැස යොමු වුණේ එලෙස විනාශ වෙමින් පවතින සුන්දර පරිසර පද්ධතියක් වෙතයි. මේ පුත්තලම කලපුතීරය පුත්තලම කලපුතීරයට අයත් පුබුදුකම වෙරළ තීරයේ ආශ්‍රිතව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති පුබුදුකම කඩලාන සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ ඉදිකර ඇති කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් භෞතික සම්පත් රසක් මෙන්ම ඉතා දුර්ලභ ගණයේ කඩලාන පද්ධතීන් රසක් මේ වන විටත් විනාශයට පත්ව තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට වසර 10කට ප්‍රථමයෙන් මෙම කඩලාන සංරක්ෂිත මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබුණේ තර්ජනීයට ලක්ව ඇති කඩලාන නැවත සංරක්ෂණය කිරීම හා නව ශාක රෝපණය කිරීම සඳහායි. කෙසේ වෙතත් මේ වන විට මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා තැබීම හේතුවෙන් මෙම ස්ථානය මත් ලෝලීන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා මොවුන්ගේ ක්‍රියාකාරකම් හමුවේ
මෙම කඩුලාන සංරක්ෂිත මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි මෙන්ම එහි ගමන් කිරීමට යොදා ඇති පාලම් රැසක් මෙලෙස සම්පූර්ණයෙන්ම දිරාපත් වැති ආකාරයක් දක්නට ලැබුණා. මෙම සංරක්ෂිත ගොඩනැගිල්ලෙහි පැවති වටිනා උපකරණ රැසක්ද නොමිනිස් ක්‍රියාකාරකම් හමුවේ දිනෙන් දින විනාශ වෙමින් පවතින බවයි ප්‍රදේශයේ ධීවර ජනතාව අප සමග ප්‍රකාශ කර සිටියේ. කණේ කඩුලාන ශාක රසක් ඉස්සන් ගොවිපලවල් පවත්වාගෙන යන්නන්ගේ ක්‍රියාකාරකම් හමුවේ මේ වන විටත් විනාශයේ හිණි පෙත්තට ළඟා වී ඇති අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. දෙකින් දෙකටම ඉදි කරමින් පවතින ඉස්සන් පොකුණු ලුණු ලේවා නිසාවෙන් ස්වභාව කැල මාර්ග අවහිර වීමත් සමග කරතිය සාන්ත්‍රුණිය අඩු වීමෙන් මෙසේ ශාක රසක් පරිහානියට ලක්ව තිබෙනවා. ගණ කැලෑවකින් වැසුණු මෙම කඩුලාන සංරක්ෂිත මධ්‍යස්ථානය නැවත ප්‍රතිසංස්කරණයක් සිදු කර ජනතා අයිතියට පත් කර දෙන්නේ නම් දිනෙන් දින විනාශයේ ගොදුර වෙමින් පවතින මෙම කඩෝලාන පරිසර පද්ධතිය සුරකින්න ඇති අදාළ බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු වන තුරු සියත තෙවන ඇස අපට නිරන්තර අවධානයෙන් බොලිවුඩ් ජනප්‍රිය නළුවෙකු වන සුශාන්ත් සිං රාජ්පුත් සිදිවි හානි කරගෙන තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අපගේ රාත්‍රියේ 9:35 ප්‍රවෘත්ති විකාශය නොබෙත ගැනීමට සූදානම්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත් වෙනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.